අද කතා කරන්නේ කොහොමද CapCut වලින් basic edit එකක් කරගන්නේ. ඔව් තාමත් අපි කතා කරන්නේ CapCut basic steps ටික. ඉතින් අපි trending effects හදන්න කලින් අනිවාර්යයෙන්ම මේ CapCut software එකේ basics දේවල් ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයාලට creative වැඩ කරන්න සහ ඔයාගේ වැඩ fast කරගන්න මම හිතනවා ගොඩක් helpful වෙයි මේ tutorial series එක කියලා. ඒ වගේම තමයි CapCut කියන්නේ මම කලින් episodes වලත් පැහැදිලි කරා. මේ තුන්වෙනි episode එකෙත් ඔයාලට කියන්නේ CapCut can social media content creators letter specially optimized for each application. එකක්. ඉතින් වෙනත් professional, DaVinci Resolve, Adobe Premiere වගේ softwares use කරනවට වඩා ඔයාලට පහසුවක් දැනේ CapCut වලින් social media content create කරද්දී. ඉතින් තුන්වෙනි episode එකෙන් කතා කරනවා කොහොමද basic edit එකක් කරගන්නේ, කොහොමද audio detach කරන්නේ, කොහොමද clip එකක් cut කරගන්නේ, ඒවයි shortcut මොනවාද මේ හැම දෙයක්ම අපි මේ video එකෙන් කතා කරමු. කලින් වගේ මතක් කරනවා ඔයාලට creative art elite කියන YouTube channel එක creative art lk කියන YouTube channel එක base කරන් හැදිච්ච එකක්. ඉතින් creative art lk channel එකෙත් අපි tutorials කරන්නේ. ඒ වගේම තමයි creative art lk channel එක subscribers වල ලක්ෂයකට එහා ගිය channel එකක්. ඉතින් ඒකේ සහෝදර channel එකක් විදිහට තමයි මේ channel එක create කරලා තියෙන්නේ. ඉතින් හැමෝටම මතක් කරනවා ඒක නිසා අපිව subscribe කරලා තියාගන්න මේ වගේ ගොඩක් interesting tutorials බලන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද CapCut වලින් ඔයාලට අවශ්‍ය කරන basic edit එකක් කරගන්න කියලා. හරි මම මේ විදිහට CapCut application එක launch කරගන්නවා. ඉතින් ඔයාලා first time මේ video එක බලනවා නම් අනිවාර්යෙන්ම කලින් episodes දෙකත් බලන්න. ඒක මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. හරි මම මුලින්ම කරන්නේ මේ welcome screen එකේ new project කියන button එක press කරගන්නවා. ඊට පස්සේ මගේ edit එකට යම් assets ඕන. මෙතනදී audio වෙන්න පුළුවන්, video, images ඕනම දෙයක්. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ section එකට drag and drop කරන්න. ඉතින් අද interface එක ගැන මම කතා කරන්නේ නැහැ. මොකද අපි CapCut second episode එකේ interface එක ගැන මම ගොඩක් පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ මට අවශ්‍ය කරන වීඩියෝ ෆයිල්ස් මම මේ විදිහට වෙනම පිටින් ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම highlight කරලා මේ විදිහට drag and drop කරනවා මගේ media pool එකට. ඊට පස්සේ සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ක්ලිප්ස් timeline එකට drag and drop කරන එක. මම මේ විදිහට clip එකක් අරගෙන ඒක drag and drop කරනවා මගේ timeline එකට. මේ විදිහට timeline එකට වීඩියෝ ක්ලිප් එකක් දාගත්තට පස්සේ අපි edit එක process කරන්න කලින් හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට ඕන output result එක මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට ඕන ratio එක මොකක්ද කියලා හිතන්න ඕන. Example එකක් විදිහට ඔයා TikTok platform එකට video එකක් කරනවා නම් මේ විදිහට නෙමෙයි ඔයාගේ video frame එක තියෙන්න ඕන. Video frame එක තියෙන්න ඕන මෙන්න මේ විදිහට. ඒ කියන්නේ 9:16 කියන ratio එකෙන් මේ තියෙන්නේ 16:9 කියන ratio එකෙන්. ඉතින් මුලින්ම අපිට අවශ්‍ය කරන ratio එක තෝරගන්න ඕන. ඒකට ඔයාට කරන්න තියෙන්නේ එන්න මේ program monitor එක පැත්තට. ඊට පස්සේ ඔයාට program monitor එකේ පහතින්ම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ratio කියලා button එකක් තියෙනවා. මේක select කරන්න. select කරාට පස්සේ ඔයාට විවිධාකාර ratios මෙතන බලා ගන්න පුළුවන්. මේ තමයි standard ratio එක. ඒ කියන්නේ අපි TV screen එකකින් නැත්නම් YouTube platform එකේ videos බලන්නේ. ඒක තමයි මෙතන මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක යටතේ තවත් ratios බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති 9:16 ratio එක තියෙනවා. මම මේක select කරාට පස්සේ ඔයාට පේනවා ඇති අපේ screen එක මෙන්න මේ විදිහට. ඒ කියන්නේ TikTok එකේ videos කොහොමද තියෙන්නේ අන්න ඒ විදිහට convert වෙනවා. හරි මෙතනදි මට අවශ්‍ය කරන්නේ මේ ratio එක නෙමේ standard ratio එක. ඒ කියන්නේ 16:9 කියන ratio එක. මම ඒක නිසා මෙතන ratio icon එක නැවතත් press කරනවා. ඊට පස්සේ මෙතන 16:9 ratio එක press කරනවා. ඒ වගේම තමයි අපි හිතමු අපි Facebook එකට upload කරන්න video එකක් කරනවා කියලා. ඔයාලා දැකලා ඇති Facebook එකේ ගොඩක් තියෙන හරි 4S videos. ඉතින් ඒ වගේ situation එකකදී ඔයාලට පුළුවන් මෙන්න මෙතන ratio icon එක press කරලා මෙන්න මේ විදිහට පහතටම ආවට පස්සේ ඔයාලට 1:1 ratio එක බලා ගන්න පුළුවන්. එතනදී වාට හරි 4S video එකක් create කරගන්න පුළුවන්. ඉතින් වාට කැමති ratio එකක් මෙතනින් decide කරගන්න. මම මෙතන 16:9 කියන ratio එක තෝරගන්නවා. ඊළඟට දැනගන්න ඕන වැදගත්ම දේ තමයි කොහොමද අපේ timeline එක zoom කරන්නේ, scroll කරන්නේ. ඉතින් ඒකට වාට කරන්න තියෙන්නේ keyboard එකේ control key එක press කරගෙන scroll wheel එක මේ විදිහට කරකවන්න. එතකොට වාට පුළුවන් ඔයාගේ timeline එක කැමති ප්‍රමාණයකට stretch කරගන්න නැත්නම් zoom කරගන්න. නැවතත් වාට zoom out කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ control එක press කරගෙන කලින් scroll wheel එක කරකවපු පැත්තර නෙමෙයි අනිත් පැත්තට කරකවන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට zoom out සහ zoom in කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතුව මේ විදිහට zoom in කරගෙන තියෙනවා අපිට මේ timeline එකේ එහෙට මෙහෙට යන්න ඕන. එහෙම වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහදින් bar එකක් බලා ගන්න පුළුවන්. මේ bar එක මෙන්න මේ විදිහට drag කරලත් ඔයාලට timeline එකේ කැමති තැනකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ alt key එක press කරගෙන scroll wheel එක කරකවන්න.
කරන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට මේ බාර් එක සිලෙක්ට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට මවුස් එකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේක අත්‍යවශ්‍ය කාරණයක් අපි සාමාන්‍යයෙන් එඩිට් එකක් කරද්දී ඒක තමයි මම මුලින්ම මෙන්න මේ දේවල් දෙක පැහැදිලි කරේ. ඒ වගේම ටයිම්ලයින් එක zoom in සහ zoom out කරගන්න වැඩේ ඔයාට මං කිව්ව විදිහට කරන්නත් පුළුවන්. නැත්නම් ටයිම්ලයින් එකේ මෙන්න මේ සෙක්ෂන් එකට එන්න ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නිකන් slide එකක් තියෙනවා. මේ slide එක එහෙට මෙහෙට කරලත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. අපි හිතමු ආ ටයිම්ලයින් එක ටිකක් zoom කරගෙන ඉන්නවා. එකපාරටම ඔයාට ඕන මේ මුළු ටයිම්ලයින් එකම පේන විදිහට හදාගන්න. එහෙම වුණොත් සරලම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ level එක select කරලා ඒක 0 කරන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ වීඩියෝ ක්ලිප් එක සම්පූර්ණයෙන්ම අපිට බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි බලමු අපේ වීඩියෝ ක්ලිප් එක කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඉතින් එඩිට් කරන්න කලින් මුලින්ම ඔයාලට කියලා දෙන්න ඕන කොහොමද වීඩියෝ ක්ලිප් එක ප්ලේ කරන්නේ. වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කරන්න සරලම ඔයාලට කරන්න තියෙන කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න. නැත්නම් ඔයාලට මෙන්න මෙතන වීඩියෝ ප්ලේයර් එකේ ප්ලේ අයිකන් එකක් බලා ගන්න පුළුවන්. මේක ප්‍රෙස් කළාත් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම නැවතත් පෝස් කරන්න ඕන නම් නැවතත් ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා ඔයාලට හැකියාව තියෙනවා පෝස් කරගන්න. ඊට පස්සේ අපි හිතමු මේ වීඩියෝ ක්ලිප් එක ඔඩියෝ එක අපිට අවශ්‍ය නැහැ කියලා අපිට ඕන එක ඩිටැච් කරගෙන ඔඩියෝ ක්ලිප් එක ඩිලීට් කරගන්න. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ වීඩියෝ ක්ලිප් එක උඩ රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සෙපරේට් ඔඩියෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ප්‍රෙස් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ගොඩක් ලේසිම ක්‍රමේ තමයි ෂෝට්කට් එක යූස් කරන එක. මම ඔයාලා හැමදෙනෙක්ටම මෙන්ෂන් කරනවා වීඩියෝ එඩිට් එකක් නෙවෙයි අපි ෆොටෝ එඩිට් එකක් ඕනම සොෆ්ට්වෙයාර් එකක් යූස් කරද්දී පුළුවන් තරම් try කරන්න ඒකේ තියෙන ෂෝට්කට් වලට පුරුදු වෙන්න. මොකද අපිට ඒකෙන් කාලේ ඉතුරු කරගැනීමේ chance එක තියෙනවා. මම මෙතන separate audio කියන එක press කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ video clip එකට අදාළ audio එක separate වුණා. දැන් ඔයාලට හැකියාව තියෙනවා මේක delete කරන්න. නැත්නම් අපි හිතමු මේක camera එකෙන් record වෙච්ච audio එකක්. ඔයාලට mic එකකින් record වෙච්ච audio එකක් තියෙනවා. ඒක මෙතනට දාගන්න ඕන නම් ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් audio part එක ගැන මම ඊළඟ episode එකෙන් කතා කරනවා. ඉතින් ඒක නිසා ඒක ගැන එච්චර worry වෙන්න එපා. මම නැවතත් මේ step එක undo කරගන්නවා. මොකද මට මේ audio එකයි video එකයි detach කරගන්න ඕන නැති නිසා මං control z press කරලා undo කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති video clip එකට නැවතත් audio clip එක attach වුණා. ඒ වගේම අපේ audio clip එක detach නොකර අපිට හැකියාව තියෙනවා මේ video එකේ volume එක decrease කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ video clip එක select කරන්න. ඊට පස්සේ දකුණු අත පැත්තේ මෙන්න මේ විදිහට control panel එකක් බලා ගන්න පුළුවන්. මේ control panel එක ගැන මම කලින් episode එකේදී කතා කරා. මෙතන ඔයාලට පේනවා ඇති video audio speed animation මේ වගේ tabs ටිකක් තියෙනවා. මම යනවා මෙන්න මෙතන audio කියන tab එකට. audio කියන tab එකට ගියාට පස්සේ මේ video එකට අදාළ volume එක අපිට decrease කරගන්න පුළුවන්. මේ විදිහට 0 කරාට පස්සේ තවදුරටත් මේ video එකට අදාළ original audio එක ඇහෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ video එක පටන් ගද්දී මේකේ audio එක නිකන් අඩු වෙලා එකපාරට normal ගානට එන්න ඕනේ. ඒ වගේම end එකේදී ඒක ටිකක් fade out වෙලා නිකන් අපි හිතමු එකපාරට audio එක නවතින්නේ නැතුව ඒක හිමීට decrease වෙලා යන විදිහට හදන්න ඕනේද? මෙන්න මේක control කරගන්න පුළුවන් fade in සහ fade out එකෙන්. මම audio ගැන කතා කරද්දි මේ ගැන deep ඔයාලට explain කරන්නම්. දැනට මතක තියාගන්න අපේ original video එකේ volume එක නැති කරගන්න ඕන නම් video එක select කරා audio කියන tab එකට ආවා. ඒකේ volume එක බිඳුවට දාගත්තා. හරි, දැන් මම කතා කරන්නම් කොහොමද අපේ video clip එක edit කරගන්නේ කියලා. මෙතනදී අපිට සිද්ධ වෙනවා video clip එකක් cut කරන්න, crop කරගන්න මේ වගේ දේවල් කරන්න. ඉතින් සරලවම අපි හිතමු අපිට video clip එකක් cut කරගන්න ඕන. අපිට අනවශ්‍ය part එක අයින් කරගෙන අවශ්‍ය part එක ඉතුරු කරගන්න ඕන. ඉතින් මේ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන්ම video එක play කරලා බලන්න සිද්ධ වෙනවා. එතනදී ඔයාට decide කරගන්න පුළුවන් මෙන්න මේ part එක මට අවශ්‍ය නැහැ, මේ part එක මට ඕන කියලා. ඉතින් මේ විදිහට play කරලා බලන්න. play කරලා බලන්නේ space bar එකෙන්. ඒ වගේම නැවත pause කරන්න නැවත ස්පේස් බාර් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා. හරි, ඒ විදිහට ඔයාට කට් වෙන්න අවශ්‍ය තැනට ප්ලේ හෙඩ් එක අරගෙන එන්න. ප්ලේ හෙඩ් එක අරන් ආවට පස්සේ ඔයාට මෙන්න මේ සෙක්ෂන් එකේ ටූල්ස් ටිකක් බලා ගන්න පුළුවන්. මේ ටූල්ස් ටික වෙනස් වෙනවා ඔයා ටයිම්ලයින් එක මේ විදිහට සිලෙක්ට් කරන් හිටියොත්. ඔයාට පේනවා ඇති මෙතන මූව් ටූල් එක තියෙනවා. ඒ වගේම අන්ඩු සහ රීඩු ටූල් එක තියෙනවා. ඒ වගේම ස්ප්ලිට් ටූල් එක තියෙනවා. ඒ වගේම අපි නැවතත් වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට වීඩියෝ ක්ලිප් එක ඩිලීට් කරන්න අවශ්‍ය කරන ටූල් එක. ඒ වගේම ෆ්‍රේම් එකක් ෆ්‍රීස් කරගන්න නම් ඒකට අවශ්‍ය ටූල් එක. ඊට පස්සේ වීඩියෝ ක්ලිප් එක රිවර්ස් කරගන්න ඕන නම් මෙතන රිවර්ස් ටූල් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අපේ වීඩියෝ එක ෆ්ලිප් වෙන්න ඕන නම් ඔයාලට පේනවා ඇති මම ෆ්ලිප් එක ප්‍රෙස් කරාට පස්සේ අපේ වීඩියෝ එක මිරර් වෙනවා. ඉතින් මෙන්න මේ ටූල් එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට වීඩියෝ එක රොටේට් කරගන්න ඕන නම් මෙන්න මෙතන වීඩියෝ රොටේෂන් ටූල් එක බලා ගන්න පුළුවන්. අවසාන ටූල් එක විදිහට අපිට ක්‍රොප් ටූල් එක බලා ගන්න පුළුවන්. මේ ටූල් එක ගැන මම ඉදිරියේදී කතා කරන්න. හරි, දැන් අපි කතා කරමු කොහොමද ක්ලිප් එක කට් කරගන්නේ කියලා. මම මේ විදිහට ප්ලේ හෙඩ් එක අවශ්‍ය තැන තියාගෙන තියෙනවා, කට් වෙන්න අවශ්‍ය තැන. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ස්ප්ලිට්
complete tool එක තියෙනවා. මේක select කරාට පස්සේ ඒ tool එකට අදාළ shortcut එකත් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට එකපාරක් select කරලා ඔයාට අවශ්‍ය කරන clip එක cut කරගන්න පුළුවන්. ඉතින් මම recommend කරන ඔයාලා හැමෝටම මේ විදිහට split tool එක select කරලා cut කරන්න එපා. ඒකට තියෙන shortcut එක use කරන්න. ඔයාට cut වෙන්න අවශ්‍ය තැනට playhead එක ගෙනihilla control එකයි B එකයි press කරන්න. එතකොට ඔයාට පේනවා ඇති cut එකක් apply වුණා. ඊට පස්සේ අපි හිතමු මට මෙන්න මේ section එකට යනකම් මෙන්න මේ ටික අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ මම කරන්නේ නැවතත් control එකයි B එකයි press කරනවා. ඊළඟට මම කරන්නේ මේ clip එක select කරලා delete key එක press කරලා delete කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ section එක සම්පූර්ණයෙන්ම empty වුණා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයාට සිද්ධ වෙනවා මේ clip එක highlight කරලා මේක drag කරගෙන ඇවිල්ලා ඔයාගේ first clip එකට ලං කරන්න. මේක ටිකක් හරදරයි. අපි හිතමු edit එක ගොඩක් තැන් අපි cut කරලා අපිට අවශ්‍ය තැන් remove කරගෙන තියෙනවා. ඉතින් එකින් එකට මේ විදිහට ලං කර කර ඉන්න ගියොත් ඒක ටිකක් හරදරයි. මම නැවතත් මේක undo කරගෙන මම cut කරපු clip එක නැවතත් ගන්නවා. ඉතින් අපිට හැකියාවක් තියෙනවා feature එකක් enable කරලා මේ clip එක delete කරපු ගමන්ම automatically මේක ඇවිල්ලා fit වෙන විදිහට හදන්න. ඒක කොහොමද කරන්නේ? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් එන්න timeline එකේ මෙන්න මේ section එකට. මේ section එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන feature එකක් තියෙනවා turn on main track magnet කියලා. මෙන්න මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ delete වෙන්න ඕන part එක මේ විදිහට highlight කරලා keyboard එකේ backspace එක හරි delete key එක හරි press කරන්න. මම මේ විදිහට delete key එක press කරනවා. ඔයාලට පේනවා ඇති මගේ අර අනවශ්‍ය part එක delete වෙලා මෙන්න මේ clips දෙක එකතු වුණා. අපි තව example එකක් බලමු මෙන්න මේ හරියට කරලා. මම control එකයි B එකයි press කරනවා. ඊට පස්සේ මෙන්න මේ section එකට වෙලා නැවත cut එකක් දා ගන්නවා. ඊට පස්සේ මේ part එක මට අනවශ්‍යයි. මම නැවතත් delete key එක press කරනවා. ඔයාලට පේනවා ඇති clips ටික එකතු වෙනවා. ඒ වගේම තමයි මම මේ on කරගත්ත magnetic feature එක ටිකක් කරදරයි සමහර වෙලාවට. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි හිතමු මම magnetic feature එක off කරගත්තා. off කරගෙන මම නැවත cut එකක් දා ගන්නවා මෙන්න මේ හරියෙන්. control B නැවතත් මේ හරියෙන් control B press කරලා cut එකක් දාගත්තා. මම මේක delete කරගන්නවා. කලින් වගේම ඔයාලට පේනවා ඇති මැද space එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක manual ලං කරන්න. manual ලං කරද්දී මෙන්න මේ පළවෙනි clip එක ළඟට ආපු ගමන් මේක එකපාරට snap වෙන්න අපිට feature එකක් on කරන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ නැවතත් එන්න මේ timeline එකේ tools තියෙන section එකට. ඔයාලට මෙන්න මේ දෙවනි tool එක බලා ගන්න පුළුවන්. turn on auto snapping කියන option එක. මේක select කරන්න. select කරලා මේ විදිහට clip එක drag කරගෙන ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේක මැග්නට් වෙනවා අපේ පළවෙනි clip එකට. ඉතින් මේක ගොඩක් පහසු feature එකක්. ඒකත් ඔයාලට හැකියාව තියෙනවා edit එකක් කරද්දී on කරගන්න. ඒ වගේම තමයි CapCut application එක අපි පළවෙනි පාරට install කරලා open කරාට පස්සේ මෙන්න මේ feature එක enable වෙලා තියෙන්නේ preview access කියන එක. මේක on වුණාට පස්සේ අපි timeline එකේ mouse එක මේ විදිහට free ගෙනියද්දි මම මෙතනදී mouse එක click කරලා නැහැ. mouse එක නිකන් මේ විදිහට video එක උඩින් ගෙනියන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති preview monitor එකේ previews පෙන්වන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඒ feature එක ටිකක් කරදරයි. එහෙමනොත් ඔයාලට කරන්න තියෙන්නේ timeline එකේ මෙන්න මේ section එකේ ඔයාට බලා ගන්න පුළුවන් turn off preview access කියන එක මේක select කරන්න. ඒක select කරාට පස්සේ තවදුරටත් mouse එක ගෙනියද්දි preview එක පෙන්වන්නේ නැහැ. අපි playhead එක මේ විදිහට click කරලා move කරොත් විතරයි preview එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඒ වගේම තමයි අපි හිතමු මේ විදිහට මගේ main clip එක cut කරගෙන මට අනවශ්‍ය parts ටික ඔක්කොම delete කරගෙන හදාගත්ත කියලා. ඊට පස්සේ අපි edit එක කරගෙන යද්දී අපිට සිද්ධ වෙනවා overlays දාන්න නැත්නම් b rolls දාන්න. ඒ කියන්නේ මොකක්ද? අපි හිතමු අපි මොකක් හරි computer එකක් ගැන හරි phone එකක් ගැන හරි කතා කරනවා. අපි කතා කර කර ඉන්න අතරතුරේ අපිට තව video clip එකක් පෙන්වන්න අවශ්‍යයි. නැත්නම් image එකක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවකදී ඒ වගේ දෙයක් add කරගන්න සරලම වාට කරන්න තියෙන්නේ ඔයාගේ media pool එකට ඒ අදාළ කරන file එක import කරගන්න. ඊට පස්සේ මේ විදිහට drag කරගෙන ඇවිල්ලා ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ main video clip එකට උඩින් ඒක drag and drop කරන්න. දැන් ඔයාට පේනවා ඇති මම drag and drop කරා මගේ ප්‍රධාන video එක මේ විදිහට play වීගෙන ඇවිල්ලා මෙන්න මේ section එකේදී මම drag කරපු video එක play වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අපි හිතමු මේ විදිහට video clips දෙකක් අපි timeline එකට දාගෙන ඉන්න අවස්ථාවකදී අපිට මේ දෙකම එකපාර cut එකක් දාගන්න ඕන. අපි සාමාන්‍යයෙන් control එකයි B එකයි press කරලා මෙන්න මේ විදිහට cut කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති අපේ ප්‍රධාන track එක විතරයි cut වෙන්නේ. මේ උඩ track එක cut වුනේ නැහැ. ඉතින් අපිට දෙකම cut කරගන්න ඕන නම් එක්ක ඔයාට කරන්න සිද්ධ වෙනවා මේ clips දෙකම highlight කරලා control B press කරන්න. එතකොට ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට cut එක add වුණා clips දෙකටම. මම නැවතත් මේක undo කරගන්නවා control Z press කරලා. එහෙමත් නැත්නම් ඔයාලට හැකියාව තියෙනවා මේ එක clip එකක්වත් select නොකර ඔයාට අවශ්‍ය තැනට playhead එක ගෙනියන්න. playhead එක ගෙනihilla control shift
B press කරන්න. එතකොට ඔයාට මේ clips දෙකම cut කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි මේ උඩ add කරපු B roll file එකේ audio එක අපිට අවශ්‍ය නැත්නම් ඒක hide කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ clip එක select කරන්න. Select කරලා නැවතත් යන්න අපේ control panel එකට. ඒකේ audio වලට යන්න. ගිහිල්ලා මෙතනින් volume එක down කරලා ඔයාට මේ උඩ clip එකේ volume එක decrease කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මේ clip එක right click කරන්න. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් separate audio කියලා මේක select කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති ඒ clip එකට අදාළ audio එක separate වුණා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ separate වෙච්ච audio එක delete කරන එක. ඒ වගේම තමයි අපි හිතමු audio එක delete කරානේ. දැන් මේක audio එකක් නැහැ. ඔයාට නැවතත් මේකේ audio එක ගන්න අවශ්‍ය වුණොත් මොකද කරන්නේ? ඒකට කරන්න තියෙන්නේ මේ video clip එක select කරන්න. Select කරලා යන්න නැවතත් control panel එකට. ඒක යන්න audio section එකට. ඔයා මෙන්න මේ විදිහට video එකේ නම් ඉන්නේ audio එක select කරන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් audio is separated කියලා මෙන්න මෙතන යටින් බටන් එකක් බලා ගන්න පුළුවන් recover audio කියලා මේක select කරන්න select කරාට පස්සේ ඒ video clip එකට අදාළ audio එක නැවත ඔයාට recover කර ගැනීමේ හැකියාව තියෙනවා හරි දැන් මම control panel එක පැත්තට පොඩ්ඩක් යනවා අපි හිතමු මගේ මේ b roll clip එක ටිකක් zoom කරගන්න ඕනේ කියලා එහෙම වුණොත් ඔයාට කරන්න තියෙන්නේ මේ overlay clip එක නැත්තම් b roll clip එක select කරන්න මෙතන video එකක් වෙන්න පුළුවන් image එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක් මේක select කරලා යන්න නැවතත් control panel එකට ගිහිල්ලා අපි කලින් හිටියේ audio කියන section එකේනේ දැන් එන්න video කියන section එකට video කියන section එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් position and size කියන section එකේ මෙන්න මේ විදිහට අපිට අපේ ඒ video එක scale up කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම අපි හිතමු මේ original scale එකෙන් පටන් අරගෙන අපිට ටිකක් smoothly මේක zoom වෙන්න හදන්න ඕනේ කියලා animation එකක් විදිහට එහෙම වුණොත් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ scale කියන section එකේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන keyframe icon එක තියෙනවා මේක select කරන්න select කරලා timeline එකේ playhead එක ටිකක් ඉස්සරහට මේ විදිහට අරන් එන්න අරන් ඇවිල්ලා නැවතත් එන්න ඒ video එකට අදාළ control panel එකට ඒකේ මම ඉන්නේ video කියන tab එකේ නැවතත් keyframe එකක් add කරන්න add කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට zoom කරගන්න දැන් අපි බලමු මේ zoom එක apply වෙලාද කියලා මම මේ විදිහට play කරනවා දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ original video තිබ්බ size එක මෙන්න මේ විදිහට අපිට ඒක animate කරගන්න පුළුවන් වුණා. ඒ වගේම නැවතත් මම control panel එකට එනවා. මේ control panel එකේ ඔයාට ගොඩක් settings බලා ගන්න පුළුවන්. මම specially මේ control panel එක ගැනම වෙනම episode එකක් කරන්නම්. මෙතනින් ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ video එකක් rotate කරගන්න මේ වගේ ගොඩක් settings try කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ video එකේ opacity එක ඔයාට අඩු කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට opacity එක අඩු කරගන්න පුළුවන්. මම තව පොංචි trick එකක් ඔයාලට කියලා දෙන්නම්. අපි හිතමු මේ video එක පේන්න පටන් ගද්දි එකපාරට නිකන් opacity එක අඩු වෙලා original video එකේ opacity එකට එන්න ඕනේ කියලා. ඒක මම කරලම් පෙන්නන්නම් ඔයාලට පැහැදිලිව තේරුණේ නැත්නම් මම මේ විදිහට playhead එක මගේ clip එකේ මුලට ගේනවා. ගෙනල්ලා video clip එක select කරනවා. ඊට පස්සේ යනවා මම control panel එකට ඒකේ video tab එකට යනවා. මෙතන opacity බලා ගන්න පුළුවන්. මෙතන මම එක keyframe එකක් තියනවා. Keyframe එකක් තියලා මම opacity එක 0 කරනවා. හරි ඊට පස්සේ නැවතත් ටයිම්ලයින් එකට එනවා ඇවිල්ලා මේ විදිහට ප්ලේහෙඩ් එක තරමක් ඉස්සරහට ගෙනියනවා ගෙනිහිල්ලා මම කරන්නේ නැවතත් එක කී ෆ්‍රේම් එකක් තියනවා තියලා මේක ඔපැසිටි එක නැවත තිබ්බ ගානට ගෙනියනවා ඊට පස්සේ අපි බලමු මේක ප්ලේ කරලා මම ප්ලේහෙඩ් එක මෙන්න මෙතන ක්ලිප් එක පටන් ගත්ත තැනට ගෙනිහිල්ලා මේක ප්ලේ කරනවා දැන් ඔයාලට පේනවා ඇති වීඩියෝ එක හිමීට තමයි පේන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට ගොඩක් දේවල් ඔයාට මේ control panel එක හරහා කරගැනීමේ හැකියාව තියෙනවා. හරි දැන් මම කතා කරන්නම් සාමාන්‍යයෙන් අපි talking head වගේ වීඩියෝ එකක් edit කරද්දී මේ විදිහට එකම ෆ්‍රේම් එකෙන් තියෙන එක ටිකක් boring. අපිට මෙන්න මේ විදිහට පුංචි වෙනසක් කරගන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ විදිහට play වෙලා මට මෙන්න මේ section එකේ ටිකක් ෆ්‍රේම් එක zoom වෙන්න ඕනේ කියලා එහෙම වුණොත් ඔයාට කරන්න තියෙන්නේ control b press කරලා cut එකක් දාගන්න. ඊට පස්සේ ඔයා decide කරන්න කොතන ඉඳන් කොතනටද zoom වෙන්න ඕනේ කියලා ඊට පස්සේ අපි හිතමු මෙන්න මේ ගානට වගේ කියලා මම නැවතත් control b press කරලා cut එකක් දා ගන්නවා ඊට පස්සේ මම මේ clip එක select කරලා control panel එකට ගිහිල්ලා video වල basic එකේ scale එක අපි ටිකක් මේ විදිහට වැඩි කරගමු මේ විදිහට zoom එක හදාගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ ඔළුව හරිය ටිකක් කැපිලා අපි හිතමු ටිකක් අපිට පහතට මේක ගන්න ඕනේ කියලා ඒකට ඔයාට කරන්න තියෙන්නේ scale එකට පහතින් position කියලා section එකක් බලා ගන්න පුළුවන් මේකේ x y කියලා අගයන් දෙකක් තියෙනවා මෙතන y අගය වෙනස් කරලා අපිට පුළුවන් මේ video clip එක
පහතර ගන්න. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ arrow එක select කරලා මෙන්න මේ විදිහට select කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති අපේ video clip එක මේ විදිහට පහත් වෙනවා. හරි මෙන්න මේ ගාන shape ඔයාට පේනවා ඇති ඔළුව හරිය crop වෙන්නේ නැහැ. අපි බලමු මේක දැන් play කරලා. මෙන්න මේ හරියේ normal zoom in එකෙන් play වෙනවා. What a pain, Madi. A with theater, Punchi Venasak Venoa, Tokotape, video a catina, boring Gatian at the Karaganapulan. Samane make video Valadimama Nitharama Karanadia, Mokadama camera, tripod deca, fix Kalatamami Vade Karani, Ithin Oyala, Eka Kariva, Ekama with theater video Kadiha Balang at the boring Venanisa, Mamme with her Punchi Venasakar, like boring Gatia, Nati Karana, try Karana. Ithin Oala Takiatino, Alaga edit Valdi, A technique a use Karan. Maybe the Apigodak Deval Katakara, Homa the Kat Karagan is Hata. පුංචි පුංචි ටෙක්නික් කතා කරා. අපි හිතමු මේ විදිහට එඩිට් එකක් කරගෙන ගිහිල්ලා අපිට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරගන්න ඕනි කියලා. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ගැන මම වෙනම කතා කරනවා එපිසෝඩ් එකකදී. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි රෆ්ලි බලමු කොහොමද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇඩ් කරන්න කියලා. හරි මම මේ විදිහට මගේ ඔඩියෝ ක්ලිප් එකක් ඉම්පෝට් කරගන්නවා. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා මගේ මීඩියා පූල් එකට. ඊට පස්සේ මම කරන්නේ මේක ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මගේ ටයිම්ලයින් එකට ඩ්‍රොප් කරනවා. ඊට පස්සේ ඔයා බලන්න අනිවාර්යෙන්ම timeline එකේ ඒක මුලටමද drop වෙලා තියෙන්නේ කියලා control key එකයි scroll wheel එකයි කරකවලා මේ විදිහට zoom out කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම drop කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය අපේ video එකේ voice එක හොඳට ඇහෙන්නත් background music එක අඩුවෙන් ඇහෙන්නත් ඒකට ඔයාට කරන්න තියෙන්නේ background music එක select කරන්න. select කරලා නැවතත් යන control panel එකට ඒකේ ඔයාට basic යටතේ බලා ගන්න පුළුවන් volume කියලා එකක් තියෙනවා. මේ volume එක ඔයාට කැමති ප්‍රමාණයකට අඩු කරගන්න. එතකොට ඔයා කතා කරන ගමන් background එකෙන් මේ music එක ලාවට ඇහෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා edit එකේදී බලන්න background music එකේ volume එක වැඩිද කියලා. volume එක වැඩි නම් අනිවාර්යෙන්ම අඩු කරන්න. මොකද ඒක ඔයා කතා කරන එකට නැතම මොකක් හරි වා කරන explain එකට ඒක disturb එකක් වෙනවා. background music එක normally තියෙන්න ඕන ඇහෙනවා ඇහෙන්නේ නැති ගානට වගේ. ඉතින් ඒක ඔයාට adjust කරගන්න පුළුවන්. මේ විදිහට තමයි basically edit එකක් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් experiment කරලා බලන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන effects tab section එකේ ඔයාට effects transitions filters වගේ දේවල් තියෙනවා. ඊළඟ episode එක මම අරන් එනකන් ඔයාලට හැකියාව තියෙනවා මෙතන දේවල් ඕනන් try out කරලා බලන්න අනිවාර්යෙන්ම. කිසිසේත්ම බය වෙන්න එපා මේ software එකේ තියෙන දේවල් experiment කරලා බලන්න. මොකද experiment කරලා බලද්දි තමයි අපිට යම් යම් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරනවා අද tutorial එක ඔයාලට special and interesting tutorial එකක් වෙන්න ඇති කියලා. CapCut වලින් මේ විදිහට ඔයාලට basic edit එකක් කරගන්න පුළුවන්. ඔයාලගේ social media content හදන්න එදිනෙදා ඔයාගේ ගෙදර මොකක් හරි පොඩි function එකක් edit කරගන්න මම හිතනවා අද tutorial එක ගොඩක් useful වෙයි කියලා. ඉතින් ආයෙත් අලුත් tutorial එකක් අරන් එමේ බලාපොරොත්තු වෙ ඇතුව මම sign out වෙනවා. මම Stephen Anders ඔයාලා හැමදෙනෙක් එක්තම සුබ දවසක්.